ශ්‍රී ලංකාව මේ පසු කරමින් සිටින්නේ රටක් ලෙස අප මුහුණ දෙන දරුණුතම කාලවකවානුවක්. රටේ පාලකයන් රට ගැනත් මිනිස්සු ගැනත් විසංවේදී වන පසුබිමක තමන්ගේ මව්බිමට වගේම මේ පින්බිමට ආදරය කරන විදේශිකයින් පිරිසක් ගැනයි මේ සටහන. 65 දිනකුගෙන් සමන්විත වියට්නාම සංචාරකයන් පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියා. බෞද්ධ භික්ෂූන් වහන්සේ සහ මෙහෙණින් වහන්සේ 16 නමක්ද මෙම පිරිසට ඇතුළත්. අනුරාධපුර රුවන්වැලි මහා සෑය වන්දනාමාන කළ මේ පිරිස ඊයේ පොළොන්නරුවට පැමිණියා. ඒ සෝමාවතී රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගැනීමේ අරමුණින්. ඉන් අනතුරුව එම පිරිස කන්දකාඩු ශ්‍රී කන්දේ විහාරය වෙත පැමිණියා. ඒ අපේ රටේ ජනතාවට ඔවුන් තුළ ඇති හෘදයාංගම භාවය ක්‍රියාවෙන්ම ඔප්පු කරලා පෙන්වන්නට. පවුල් 200කට වියලි ආහාර ද්‍රව්‍ය සහ මුදල් ත්‍යාග ප්‍රදානය කිරීමට මේ පිරිස කටයුතු කළා. මේ සියලු පරිත්‍යාග සඳහා වැය කළ මුදල් මේ විදේශිකයින් වියට්නාමයේදී ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් එක් රැස් කළ මුදල් බවයි ඔවුන් පැවසුවේ. සෝමෝතී රාජමහා විහාරාධිපති පහමුණේ සුමංගලාභිදාන ගෞරවනීය නායක මායින් පාන් වහන්සේගේ අවවාද අනුශාසනා යටතේ සංචාරක පිරිස කන්දකාඩු ගම්මානයට ඇවිල්ලා ආධාරමළු පරිත්‍යාග කරන්නට යදුනා. රජය ඇතුළු සිළු දෙනා විසින් කරන්න ඕන වැඩ කටයුතු ගොඩකුත් තියෙන අවස්ථාවක මේ විදිහට සංචාරක පිරිස ඇවිල්ලා කරන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.